ශ්‍රීලංකාව සහ නවසීලන්තය අතර පළවෙනි එක් දින තරගය. ඉතින් මේ තරගයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පිතිකරුවන් විසින් ඉතාමත් හොඳ ලකුණු පූර්වක් බිහි කිරීමට සමත් වුණා. ඒක විශේෂයෙන්ම පැතුම් නිස්සංක ලකුණු 17ක් වෙද්දී දැවි ගියාට එතන ඉඳලා දැවැන්ත ලකුණු 200ක සම්බන්ධතාවයක් ඇති කිරීමට කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු සමත් වුණා. ඉතින් මේ දෙවන කඩුල සඳහා ප්‍රවැත්තු සම්බන්ධතාවය සාමාන්‍ය ශ්‍රී ලංකාවේ හොඳම සම්බන්ධතාවලින් 14 වන සම්බන්ධතාවයේ විදිහට තමයි එක් දින ඉතිහාසයට එකතු වන්නේ. ඒ වගේම 200කට වැඩිය එක් දින ඉතිහාසයේ සම්බන්ධතාවයල් පැවැත්වපු 18 වන අවස්ථාව විදිහට තමයි මේක සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඕනෑම කඩුල්ලක් සඳහා 200කට ද්විත්ව ශතක සම්බන්ධතා 18ක් තමයි ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒකේ වැඩිම ලකුණු ප්‍රමාණය නැත්නම් වැඩිම හොඳම සම්බන්ධතාවය බවට පත්වන්නේ එක් දින ඉතිහාසයේ ලකුණු 286ක්. ඔබට මතක ඇති සමහරක් විට ඒ කාලයේ ඉඳපු ප්‍රේක්ෂකයෙක් නම් 2006 දී උපුල් තරංග සහ සනත් ජයසූරිය ආරම්භක පිතිකරුවන් විදිහට එංගලන්තයට එරෙහිව ලීඩ්ස් වලදී නැත්නම් එංගලන්තයේදී ඉතාමත් විශිෂ්ට ගණයේ ලකුණු හඹාගෙන යාමක් සිද්ධ කරනවා. ලකුණු 321ක් ජයග්‍රහණය සඳහා 286ක්ම ආරම්භක කඩුල ගහලා ඒ තරඟය ඇත්තටම අපි ජයග්‍රහණය කරා ඉතාම පහසුවෙන්. උපුල් තරංග 109යි සනත් ජයසූරිය 156යි විදිහට තමයි ලකුණු ලබා ගත්තේ. ඉතින් ඊට අමතරව ගත්තහම මෙතන මේ පිතිකරුවන් දෙදෙනාම 100 වාර්තා කිරීමට ශතක දෙකක් වාර්තා කිරීමට සමත් වෙනවා. මෙතනත් පොඩි වාර්තාවක් තියෙනවා. ඒ තමයි නවසීලන්තයට එරෙහිව 2001 අප්‍රේල් මාසයේදී සාජාවලදී එකම ඉනිමකදී පිතිකරුවන් දෙදෙනෙක් ශතක දෙකක් ලබා ගත්තාට පස්සේ තමයි මේ පළවෙනි අවස්ථාව තමයි ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව එක් දින තරගයකදී ශතක දෙකක් ලබා ගන්නෙ. ඒක ඇත්තරම ලොකු කාලයක්. ඒ කියන්නේ දෙන්න එකටම ශතක දෙකක් ලබා ගත්තේ. සනත් ජයසූරිය 107ක්, මාය ජයවර්ධන 116ක් ලබාගෙන තිබෙනවා එදා. ඉතින් ඊට පස්සේ තමයි නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව අවුරුදු 23කට පස්සේ තමයි ශතක දෙකක් එකම ඉනිමේදී ලබාගෙන තිබෙන්නේ. ඒක සෑහෙන කාලයක් කියන එක විශේෂයෙන්ම කියන්නට ඕන. ඒ වගේම ද්විත්ව ශතක සම්බන්ධතාවයක් ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වාර්තා වෙන්නේ අවුරුදු 3 හමාරකට විතර පස්සේ 2020 පෙබරවාරි මාසයේදී හම්බන්තොට කොදෙව්වන්ට එරෙහිව. ඒත් මේ ක්‍රීඩකයන් දෙදෙනාම 239ක සම්බන්ධතාවයක් පවත්වලා තිනවා කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු. එයින් පස්සේ තමයි මේ ද්විත්ව ශතක සම්බන්ධතාවයක් ශ්‍රී ලංකාව වාර්තා කරලා තියෙන්නේ 18 වන අවස්ථාව විදිහට. ඉතින් එදත් කුසල් මෙන්ඩිස් 119ක් ලබාගෙන තිබෙනවා, අවිෂ්ක ප්‍රනාන්දු 127ක් ලබාගෙන තිබෙනවා ඒ කොදෙව්වන්ට එරෙහිව. එතකොට 27 හැවිරි නැත්නම් 27කට දැන් ළඟයි අවිෂ්ක ප්‍රනාන්දු. ඔහු වාර්තා කරන්නේ තමන්ගේ ජීවිතයේ 4 වන ශතකය. තරඟ 44ක් තුල 2016 සිට ක්‍රිකට් ක්‍රීඩා කරන අවුරුදු 8ක් තුල තරඟ 44ක් තුල 4 වන ශතකය තමයි වාර්තා කරන්නේ අර්ශතක 8කට අමතරව. එතකොට ලකුණු 1500ක් විතර තමයි ඔහු ලබාගෙන තියෙන්නේ. සාමාන්‍ය ආරම්භක පිතිකරුවෙකු විදිහට 31ක් 32ක් විතර තමයි තියෙන්නේ. ඉතින් ආරම්භක පිතිකරුවෙක්ගේ එක් දින සාමාන්‍ය ගත්තහම සාමාන්‍යයෙන් අනෙක් රටවල්වල ටිකක් මීට වඩා වැඩි කියන එක කියන්න ඕනේ. නමුත් කාලයකට පස්සේ මේ ක්‍රීඩා කරපු ශතකය ඉතාමත් හොඳ ශතකයක් විදිහට සඳහන් කරන්නටත් ඕන. ඔහු මේ ශතකයක් ලබාගෙන තිබෙන්නේ 2021 සැප්තැම්බර් මාසේ 2 වෙනිදාට පස්සේ. ඒ කියන්නේ අවුරුදු 3කින් තමයි අවිෂ්ක ප්‍රනාන්දු ශතකයක් ලබාගෙන තිබෙන්නේ. දකුණු අප්‍රිකාවට එරෙහිව 118ක් ලබා ගත්තාට පස්සේ තමයි මේ ඔහු අවුරුදු 3කින් ශතකයක් ලබා ගන්නේ. ඒකනම් සෑහෙන දිගු කාලයක් කියන එක කියන්නට ඕනේ. ඉනිම් 21ක් ඔහුට ගිහිලා තිබෙනවා ශතකයක් ලබා ගන්නට කලින් ශතකයත් මේ ශතකයත් අතර. ඒ අතර වාරයේදී ඔහු ලකුණු 91ක් 96ක් එහෙම ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ඔහු ලබාගෙන තිබෙන්නේ අර්ශතක 3ක් පමණයි. ඉතින් අර කන්සිස්ටන්සි එක සම්බන්ධයෙන් අවිෂ්ක ප්‍රනාන්දුගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි දන්නා කියන කාරණයක්. ඉතින් මේ අල්ලපු ගැම්ම නැත්නම් මේ ආපු ලකුණු අතරට පැමිණීම එක දිගට පවත්වාගෙන යන්නට පුළුවන් නම් ඉදිරියට ඇතරම ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සෑහෙන වටිනා සිද්ධියක් බවට පත් වෙයි. අපි ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ කන්සිස්ටන්සි එක නැවත හදා ගන්නට ඔහුට හැකියාව ලැබේවා කියලා. ඉතින් ඊළඟට කුසල් මෙන්ඩිස්. දැන් අවුරුදු 30කට තව දින කිහිපයයි තියෙන්නේ. අවුරුදු 30ක් කියන්නේ සාමාන්‍ය මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සිටින. දැන් අවුරුදු 10කට කිට්ටුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් 4 වන ශතකයේ තමයි ඒත් ලබා ගන්නේ. අවිෂ්ක ප්‍රනාන්දුත් 4යි ඉනිම් 44කට, ඉනිම් 133කට කුසල් මෙන්ඩිසුත් මේ ලබා ගන්නේ 4 වන ශතකය. එතකොට ලකුණු 4000 පසු කරලා ඉන්නේ 33යි සාමාන්‍ය. ඉතින් ඔහුටත් ඇත්තටම
මේ කන්සිස්ටන්සි එක සම්බන්ධයෙන් සෑහෙන ලොකු කතාබහක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු ඉනිම් 133ක් ගත කරලත් ශතක 4යි ලබාගෙන තිබෙන්නේ කියන එක. ඇත්තටම මීට වඩා ඔහුගේ හොඳ කන්සිස්ටන්සි එකක් තිබ්බා නම් ශ්‍රී ලංකාවේ සෑහෙන ශතක ප්‍රමාණයක් මේ වන විට ලබාගත්ත ජේසු ක්‍රීඩකයෙක් බවට පත් වීමට ඉඩ තිබුණා. නමුත් ඔහු මේ ලබා ගන්නේ 2023 ඔක්තෝබර් මාසේ 10 වෙනිදා මේ ලෝක කුසලානේ 122ක් ලබා ගත්තාට පස්සේ හොඳම එක් දින ලකුණ මේ 143 එකක් කියන්නට ඕනි. සාමාන්‍යයෙන් අවුරුද්දකට පස්සේ තමයි ශතකයක් ලබාගෙන තිබෙන්නේ. ඉනිම් 23ක් ගිහිලා තිනවා ඒ ශතක දෙක අතර කාලයට. ඒ අතරේ අර්ධ ශතක ගත්තාම අර්ධ ශතකත් 4යි වාර්තා කරලා තියෙන්නේ මේ අවුරුද්ද ඇතුළේ. ඉතින් මේ කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් යම් කිසි මතවාද තිබෙනවා අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් තුල. ඉතින් ඒ මතවාදවලට දීපු පිළිතුරක් විදිහට අපිට මේක බාර ගන්නට පුළුවන් මේ ශතක දෙක. හැබැයි වැඩේ තියෙන්නේ ඊළඟ ශතකයේ ලබා ගැනීමට තව ඉනිම් 20ක් යනවා නම් ඇත්තටම ඔවුන්ගේ කන්සිස්ටන්සි එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කුසල් මෙන්ඩිස් ඉනිම් 133ක්ම ක්‍රීඩා කරලා ශතක 4යි ලබාගෙන තිබෙන්නේ. එතකොට ඔහුගේ මේ ශතක ලබා ගැනීම ගැන අපි කතා කරොත් එහෙම, කියන්නේ ඔහු මේ ශතක 4 ලබා ගන්න යුගයන් 4ක් පසු කරලා තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලපුවම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් 4 දෙනෙක් යටතේ තමයි ඔහු ශතක 4 ලබාගෙන තිබෙන්නේ. ඉතින් ඒකත් හරිම දෛවෝපගත සිදුවීමක්. ඒක දැන් සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙමින් යන සිද්ධියක්. ඒකයි මේක කැපිපෙන්න විදිහට වාර්තා කරේ. ඔහු 2017 දී තමයි පළවෙනි මංගල ශතකය ලබා ගන්නේ. ඔහු 2016 දී තමයි 2016 ජූනි මාසේ 16 වෙනිදා තමයි පළමුවෙන්ම එක් දින තරගයක් ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ. අයර්ලන්තයට එරෙහිව ලකුණු 51ක් ලබාගෙන තමයි ඔහු වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒක ඉතාමත් හොඳයි. ඊට පස්සේ ඔහු ඉනිම් 23ක් ක්‍රීඩා කරලා තමයි පළවෙනි මංගල ශතකය ලබා ගන්නේ බංග්ලාදේශයට එරෙහිව 2017 දී. එතකොට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන. ඉතින් 2017 ඉනිම් 23කින් පළවෙනි ශතකය ලබා ගත්තාට පස්සේ 73 වන ඉනිමේදී තමයි දෙවන ශතකය ලබාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ 23ෙන් ඔහු පළවෙනි ශතකය ලබාගෙන තව ඉනිම් 50ක් ගිහිලා දෙනවා ඔහුට දෙවන ශතකය ලබා ගන්න. ඉතින් ඒක ලොකු කාලයක් විදිහට අනිවාර්යයෙන් සලකන්න ඕනේ. මොකද 2017 දී ශතකය ලබා ගත්තාට පස්සේ 2020 දී තමයි දෙවන ශතකය ලබා ගන්නේ පෙබරවාරි මාසයේ හම්බන්තොටදී කොදෙව්වන්ටේ රෙහිව. එතකොට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ. ඉතින් ඉනිම් 73කින් ශතකයක් ලබාගෙන ඊට පස්සේ ඔහු ඉදිරියට යනවා. 111 වන ඉනිමේදී තමයි ඊළඟ ශතකය ලබාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ 73ට පස්සේ 111. ඉතින් තව ඉනිම් 40ක් විතර ගිහිල්ලා තියෙනවා පරතරය. ඒතොර ඒක 2023 ඔක්තෝබර් මාසේ හයිද්‍රාබාද් වලදී අපිට මතකයි පකිස්තානයේ එරෙහිව ලෝක කුසලානයේදී තමයි ඔහු ඊළඟ ශතකය ලබා ගන්නේ 111දී 122ක්. එතකොට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ. ඉතින් ඊට පස්සේ 143 මේ 134 වන ඉනිමේදී තමයි ඔහු ලබාගෙන තිබෙන්නේ. ඉතින් තව ඉනිම් 32ක් විතර ගිහිල්ලා තියෙනවා ඒකේ පරතරය. එතකොට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වෙන්නේ අනුර දිසානායක. එතකොට යුග 4කට අයත් වෙනවා ඔහුගේ ශතක 4. ඉතින් ඇත්තටම කුසල් මෙන්ඩිස්ටත් තිබෙන ප්‍රශ්නය තමයි කන්සිස්ටන්සි එක සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අවිෂ්ක ප්‍රනාන්දු එක්ක සංසන්දනය කරත් ඔහු ඉනිම් 44කින් ශතක 4ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාවේ සිටින ජේෂ්ඨතම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිසුත් ඒ වගේ තුන්ගුණයක ඉනිම් ක්‍රීඩා කරලා ලබාගෙන තිබෙන්නේ ශතක 4යි කියන එක තමයි ශ්‍රී ලංකාවට ඇත්තටම හරිම පාඩුවක් වෙච්ච සිද්ධියක් විදිහට සඳහන් කරන්න ඕනේ. කුසල් මෙන්ඩිස් වැනි දක්ෂ පිතිකරුවෙක්, අතීතයේදී ඉතාමත් දක්ෂ පිතිකරුවෙක් විදිහට තමයි ඉතාම කලින්ම යෞවන කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ආවේ. නමුත් ඔහුගෙන් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබිය යුතු ඒ දායාදය ලැබුණාද කියන එක ඇත්තටම ඔහුටත් දවසක හිතේවි ඇයි එහෙම වුණේ කියලා. ඉතින් කනගාටු වෙනවා. ඔහුට මීට වඩා සෑහෙන ලොකු දක්ෂතා ප්‍රමාණයක් දක්වන්නට ඉඩ තිබ්බා. නමුත් මොකක් හෝ ප්‍රශ්නයක් නිසා අපි දන්නේ නැහැ ප්‍රශ්නේ නම් මොකක්ද කියන එක. ඒක ඔහු තමයි දන්නව ඇත්තේ, ඔහු සහ ඔහුගේ ආශ්‍රිතයන්. ඉතින් කොහොම වුණත් මේ ලබාගත් ශතකය සම්බන්ධයෙන් අපි ඔහුට සුබ පතන්න ඕනේ. ඔහුගේ ජීවිතයේ ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයත් මේ 143. ඉතින් 150 ගැව්වා නම් තමයි මේක වටින්නේ. කොහොම වුණත් ඒ ලකුණු 7 ඔහුට ගහ ගන්නට බැරි වුණා. නමුත් ඉතින් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ අවිෂ්ක ප්‍රනාන්දුට වගේම ඉතින් මවුන්ට් හැමදාම කණ්ඩායම ලිස්ථානත් ලැබෙන නිසා අනිවාර්යයෙන්ම තව ඉනිම් 10 15 ගන්නේ නැතුව ළඟ ළඟවත් ශතක ප්‍රමාණයක් ලබා ගන්නට හැකියාව ලැබුණොත්
අර පසුගිය අතීතය වහා ගන්නට පුළුවන් වෙයි ඉදිරියේ සුබවාදී කරගෙන ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා තව ශතක බර ගණනාවක් දැන් අවුරුදු 30යි ඉතින් සාමාන්‍යයෙන් එක් දින තරඟ 35 36 වෙනකන් ගැහුවත් මේ කාලය තුලදීවත් තව ශතක 10ක් 15ක් ගහන්නට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනි එහෙම වුණොත් ඇත්තටම ඒක ලොකු ප්‍රමාණයක් බවට පත් වෙනවා මොකද කුමා සංගක්කාරලා මහල ජයවර්ධන ලවුණත් එක් දින ශතක 20 ගණක් තමයි ලබාගෙන තියෙන්නේ දැන් කුමා සංගක්කාරේ එක් දින ශතක 25යි ලබාගෙන තිබෙන්නේ ඉතින් කුසල් මෙන්ඩිස්ට පුළුවන්කමක් තියෙනවා නම් තව අවුරුදු 5ක් 6ක් ඇතුළත තව ශතක 15ක් විතර ගහන්න එතකොට ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා දිනේදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අද කොහොම හිටියත් අද මොනවා කිව්වත් සමුගන්නා දිනේදී දක්ෂ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔහුගේ කීර්ති නාමය ආරක්ෂා කරගනිමින් සමුගන්නට දවසක් උදා වේවි. ඉතින් ඒක ඔහු සතුව තමයි තිබෙන්නේ උනන්දුව හෝ මොකක් හරි නිවැරදි කර ගැනීම තියෙන ඔහු සතුවයි. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉදිරි අවුරුදු 4-5 තුලදී පුළුවන් උපරිම ශතක ප්‍රමාණයක් වාර්තා කිරීමට ඔහුට හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් කතා කරන්නට තිබෙන්නේ. ඒ වගේම අවිෂ්ක ප්‍රනාන්දුගේ තවත් වාර්තාවක් තියෙනවා අඩුම ඉනිමි සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාවේ ශතක 4ක් ලබාගෙන තිබෙනී උපුල් තරංග. ඉතින් අවිෂ්ක ප්‍රනාන්දු අංක 2 බවට පත් වෙලා තිනවා ඉනිම් 45කින් තමයි අවිෂ්ක ප්‍රනාන්දු අරගෙන තිබෙන්නේ. ඒ වගේම දඹුලු ක්‍රීඩාංගණයේදී ශතක 2ක් ලබාගත් එකම ක්‍රීඩකයා බවට පත්වන්නේ කුසල් මෙන්ඩිස් 2017 පළමු ශතකය සහ මේ 4 වෙනි ශතකය දඹුල ක්‍රීඩාංගණය ලබා ගැනීමෙන් ඒ වාර්තාවත් ඔහු සතු වෙනවා. ඒ වගේම නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා කරපු ඉහළම සම්බන්ධතාවය බවටත් මේක පත් වෙනවා. ඒ වගේම දඹුල්ලේදී වාර්තා කරපු ඉහළම සම්බන්ධතාවය බවටත් මේක පත් වෙනවා ඕනෑම කඩුල්ලකට. ඒ වගේම නවසීලන්ත කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවත් කුසල් මෙන්ඩිස් සතු වෙනවා 143. මීට කලින් 1994දී ශ්‍රී ලංකා පුහුණුකරුවා සනත් ජයසූරිය 140ක් ලබාගෙන තිබෙනවා. තිසර 2019දී 140ක් ලබාගෙන තිබෙනවා. ඉතින් අවුරුදු 5කට විතර පස්සේ තමයි වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳහෙළන්නට සමත් වෙන්නේ කුසල් මෙන්ඩිස් 143ක් ලබාගෙන නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් ඔන්න ඔය කියන වාර්තා සහ විශේෂ සිදුවීම් සමග මේ ඉනිම නැත්නම් ශ්‍රී ලංකා පළවෙනි ඉනිම සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් කියන එක තමයි කියන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.